සෙට්වෙලා හිටපු වෙලාවේ අවුට්ච් එකට මගතන කණ්ඩායමට තව ලකුණු ගොඩක් රැස් කරල දෙන්න තිබුණු අවස්ථාව. ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතාමත් විශිෂ්ටයි. පන්දු යවන්නන්ගේ ලොකු තර්ජනයක් තිබුණා. මේ අපි දන්න පකිස්තාන කණ්ඩායම ඉතාමත්ම හොඳ කණ්ඩායමක් කියලා. ඉතින් ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතාමත් විශිෂ්ටයි. ඔවුන් මොන තනතිල්ලේ වුණත් ඉතාමත්ම හොඳට පන්දු යවන ක්‍රීඩකයන්. ඉතින් අපිට ලොකු අභියෝගයක් තිබුණා උදේ පිතිහරම යෙදෙනකොට. ඉතින් අපි ඒ වෙලාවේ බැලුවේ කොහොමරි සබයි වෙලා විකට් එක දෙන්න නැතුව ඒ ටික මොකද අපි දන්නවා ඉස්සරහට තව ටිකක් යනකොට වැස්ස හේතු වෙන්න ඇති ඒක. නමුත් අපි දන්නවා ඉස්සරහට යනකොට අහුව වැටෙනකොට විකට් එක වේලනකොට ලකුණු රැස් කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ අවස්ථාවේදී ලන්ච් එක වෙනකන් කොහොමරි විකට්ටුව වට ගන්න නැතුව ක්‍රීඩාකාරයන් බලාපොරොත්තු වුණේ. ඔව් මම හිතන්නේ අපි ඊට පස්සේ හොඳට ක්‍රීඩා ගන්න පටන් ගත්තා දිවාහාරයෙන් පස්සේ. ඔව් ඉතාමත්ම කනගාටුයි. මොකද මම සෙට් වෙලා හිටපු වෙලාවේ අවුට්ච් එකට මම හිතන්නේ කණ්ඩායමට තව ලකුණු ගොඩක් රැස් කරලා දෙන්න තිබුණු අවස්ථාවක්. ඉතින් අවාසනාවන්ත ලෙස පන්දුවේ පොඩි බවුන්ස් එක ටිකක් වැඩි වුණා මං හිතපු නැති විදිහට. ඉතින් බැට් එක වැදිලා ගියා. නමුත් ඒවා වෙන්න පුළුවන් දේවල් මේ ක්‍රීඩාවේදී. නමුත් ඉතාමත්ම කනගාටුයි. මොකද අපි හොඳ තත්වයකට ගෙනල්ලා ඒ වෙලාවේ අවුට්ච් එක පිළිබඳව. With Dandex every day, no problem any day. Go forward with freedom of mind. Oh, මම හිතන්නේ මං ඩෙබියු එකයි ඔබ කිව්වා වගේ සියවෙනි තරගයේ ක්‍රීඩා කරා පාකිස්තානුවන් සමග. හුඟක් තරඟ මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංග කළා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඓතිහාසික ක්‍රීඩාංගණයක් අපි සියලුම දෙනාටම. මොකද අපි ඉස්සරින්නම්ම ක්‍රීඩා කරන අපි ෆෝට්‍රස් එකක් කියලා කියන්නේ අපි මේ ගාල්ලට. ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න. ඒ වගේම ලොකු හුඟක් මෙමරිස් තියෙනවා මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරපු පුළුවන් තරම්. මොකද ෆස්ට් ඉනිං එක තමයි ඉතාමත්ම වැදගත් මේ වගේ ක්‍රීඩාංගණයකදී. මොකද යන්න ලේසි වෙන්නේ නැහැ පිතිකරුවන්ට. පන්දුව දම් ගැවෙන්න පටන් ගන්නවා. එතකොට ලේසි වෙන්නේ නැහැ ඉතින් පිතිකරුවන්ට. පළවෙනි ඉනිං එක ඉතාමත්ම වැදගත්. ඉතින් අපිට පුළුවන් කීයද 350ද 400ද ඊටත් පන්නන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට රැස් කරගන්න පුළුවන් උපරිම දකුණු සංඛ්‍යාවක් රැස් කරගන්න ඕනේ අපි. මම හිතන්නේ ජේෂ්ඨ වෙන්න වෙන්න පීඩනය වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද අපි ජේෂ්ඨ වෙලා තියෙන්නේත් මම හිතන්නේ සැහැඬ තරග ක්‍රීඩා කරලා. ඉතින් අපි ඒ තරඟ ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන විදිය අපි ජේෂ්ඨය වුණාම ටිකක් අලුතෙන් ආපු කට්ටියට වඩා ටිකක් ඒ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් පීඩනය කියන එක අමුතු දෙයක් නෙමෙයි. හැමතිස්සෙම තියෙන දෙයක් අපි හැමෝටම ක්‍රීඩා කරනකොට. නමුත් ඒ අවස්ථාවේදී මගෙන් අවශ්‍ය දේ මොකද්ද කියන එක විතරයි මම තේරුම් ගත්තේ. මොකද ඒ අවස්ථාවේදී මගේ කටුල්ල ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ හැම කඩුලක්ම වැදගත්. නමුත් මගෙන් වෙන්න අවශ්‍ය දේ මම තේරුම් ගත්තා. ඒ විදිහට තමයි මම ක්‍රීඩා කරන්නේ.